මේ දිනවල ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනා කතා වන්නේ මේ කතා මාලාව ගැනයි. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ සකුගේ කතාව නාට්‍ය මාලාවේ නපුරු තැනැත්තියක ලෙස මාලා නමින් රඟපාන ඇය හර්ෂිකා රත්නායකයි. වේදිකාවට අමුත්‍යක නොව හර්ෂිකා කොළඹ සරසවියේ ශ්‍රීපාල මණ්ඩපයේ ප්‍රාසංගික කලාවේදී ප්‍රථම පන්තියේ උපාධිධාරිණියක්. ඊට අමතරව නර්තන විඤ්ඤාසය සම්බන්ධයෙන් ජාතික ඩිප්ලෝමාවද ලබාගෙන ඇති හර්ෂිකා කොළඹ සරසවියේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරමින් සිටින අතර පේරාදෙණිය සරසවියේ දර්ශනපති උපාධිය සඳහා ප්‍රථම වසරේ අධ්‍යාපනය හදාරමින් සිටිනවා. රංගනයට අමතරව ඇය කැලණිය සරසවියේ බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරනවා. සකුගේ කතාවේ මාලා ලෙස නපුරු මේ හර්ෂිකා ගැනයි මේ කියන්නේ යන්නේ. චරිතයේ හැටියට නපුරියක් හර්ෂිකා කොහොම කෙනෙක්ද? මං හරිම සාමාන්‍ය කාන්තාවක්. කාන්තාව කියන වචනයට වඩා සරල සාමාන්‍ය මනුස්සයෙක් කියන වචනයට කැමති. පිරිමියාසා කාන්තාව යන මාතෘකාව ලොකු කතිකාවතක් කරගත යුතු නැහැ. පිරිමියා විසින් ඇව ආරක්ෂා කළ යුතුයි, පෝෂණය කළ යුතුයි කියන මතේ මම නැහැ. ඒත් අපේ රටේ ඒක සරල නැහැ. මම මගේ ස්වාධීන මතයට අනුව ජීවත් වෙන්න හදන කෙනෙක්. ඒ කියන්නේ රැඩිකල් චරිතයක්ද? නැහැ, බොහොම සුන්දර කාන්තාවක්. මගේ ආර්ථිකය මා විසින්ම සකසා ගන්න වෙනවා. ලංකාවේ කාන්තාවන්ට බොහෝ විට එන්නේ ආර්ථික නුසුදුසුකමනේ. ලංකාවේ කාන්තාවේක හදාගත යුතුයි. අබව කිවල් වලින් හදන්නේ කවල පෝලා ඇති දෙඩි කරලා වෙන ජීවියෙකු එක්ක ජීවත් වෙන්නයි. නමුත් එහිදී සිදු වියත්තේ ජීවිතේ බෙදා හදා ගැනීම මිස සියල්ල කැප කිරීම නෙවෙයි. හර්ෂිකාගේ අම්මා තාත්තා සහ පවුලේ විස්තර ගැන කිව්වොත් අප්පච්චි පුංචි බණ්ඩාරත්නායක විශ්‍රාමක විදුහල්පතිවරයෙක්, අම්මා තැපැල් නිලධාරිණියක්. අම්මගේ නම අමරා සෝමලතා. මට ඉන්නේ එක සහෝදරයෙක් විතරයි. හර්ෂිකාගේ ගම නුවර. ඉගෙනගත් පාසල මොකද්ද? මහනුවර ස්වර්ණපාලි බාලිකාවෙන්. අද ඔබගේ ජීවිතේ හැඩතලගෙන කිව්වොත් මම විවාහකයි. සැමියා ප්‍රියංකර රත්නායක. අපට දූලම දෙන්නයි. ඔබ තාමත් ඉගෙනීම් කරනවා. එහෙදී නතර වීමක් නැද්ද? දැනුම ලබන්න අපි අලුත් වෙනවා. එවිට මිනිස්සු ගැන අපිට කියව ගන්න පුළුවන්. ඒක හරියට අප්ලෝඩ් වෙනවා වගේම අප්ඩේට් වෙනවා වගේ වැඩක්. හර්ෂිකා කොහොමද රඟපෑම පටන් ගත්තේ? පාසල් සමයේදී මම ඉතාම ක්‍රියාශීලී ක්‍රීඩා අංශයේ නිරත වූ ක්‍රීඩිකාවක්. දැල්පන්දු, උස පැනීම, මීටර් 100 කඩුලු පැනීම වගේ ඉසව් කළා. කලා අංශයට අවතීර්ණ වුණේ අම්මා නිසයි. උසස් පෙළට කලා අංශයෙන් අවතීර්ණ වුණාම හේමා සමරකෝන් ආදරණීය ගුරුතුමිය හමු වුණා. ඒ අතරේ සමස්ත ලංකා ජයග්‍රහණත් ලැබුවා. පසුව ශ්‍රීපාලි මණ්ඩමේට තේරුණාම ප්‍රියංකර රත්නායක හමු වුණා. ඔහු තමයි රූපණේ සහ රංග විඤ්ඤාස අංශයේ මගේ ප්‍රථම ගුරුවරයා. සරසවිය ඇතුලේදී විශේෂ පදනම් කරගෙන නිර්මාණය වූ බර්නාඩාගේ සිපිරිගේ නාට්‍යයේ අඩේලා ලෙස රංගනයට ඉදිරිපත් වුණා. සරසවිය සිටියේදීම කපිල පලිවඩන සර් යටතේ නර්තනයත් හැදෑරුවා. ටෝනි ෆර්නැන්ඩස් සර් යටතේ බටහිර නර්තනය හැදෑරුවා. දැන් නටන්නේ නැද්ද? නටනවා. ගිය වසරේ වන විට මැලේසියාව, සිංගප්පූරුව රටවල පැවැත් වූ ජාත්‍යන්තර නර්තන තරගාවලි කිහිපයකට දායක වී වසර දෙකකදීම පළවෙනියා වුණා. ඔබ නිතරම එක තැනක නතර වූ චරිතයක් නෙවෙයි නේද? ඔව්, මේ කියූ විදියට කටයුතු කරගෙන යද්දී අද වගේ දවසක ඇන්ටනීගනී රඟපෑමට ප්‍රියංකර කතා කළාහි රංග වස්තු සහ රංග විඤ්ඤාස කටයුතු මට කරන්න කියලා. පසු ඔහු විසින්ම කළ ප්‍රේමවන්ත කුමාරයෝ ටයිටේනියා ලෙස රඟපෑවා. ඉන්පසු ඔහුගේම විසේකාරියෝ නාට්‍යයේ රඟපෑවා. එතකොට සකුගේ කතාවේ මාලා වුණේ කොහොමද? මේ විදියට ඔය වේදිකා නාට්‍යයල වැඩ කටයුතු කරගෙන සිටින අතරේ ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍ය නැරඹීමට ප්‍රියන්ත කොළඹගේ ඇවිත් හිටියා. එතනදී දැකලා තමයි මෙම චරිතයට කතා කළේ. ඊට පෙර සන්තුෂ ලියනගේ අනුර මාධව ජයතිලක සහ රංග බණ්ඩාරනායක කළ ඒකාංගික නාට්‍යවල රඟපෑවා. දැන් මාල එතනින් එහාට ටෙලිශේෂ්ත්‍රේ මොන වගේ දේද කරන්න කල්පනාව? මේ විදියට අද නපුරු චරිතයක් කළා කියලා ඒ රැල්ලේ චරිතවලට කොටු වෙන්න කැමති නැහැ. ඒ නිසා මේ වගේ චරිත ලැබුණොත් ගලියේවා බාර නොගෙන හිටීවි. Thank you.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.